ජනතාවවිීදි බැහැලා ඉල්ලන්නේ කියන්නේ මොකක්. තමන්ගේ දරුවට කන්න දෙන්න විදික් නෑ. තමන්ගේ රැකියාවනැති වෙලා තිබෙනවා. තමන්ගේ ආදායම්මාර්ග අවහිර වෙලා තිබෙනු. ඒසා ඉන්න හිටින්න දෙනක් නෑ කන්න බොන්න විදික් නෑ දරුවන්ට මන්ද පෝෂණය කැමනිි මාතාවන්ට මන්ධ පෝෂණය ඒවගේ සනිපාරක්ෂක කටයුතු පිළිබඳවත් තිබේෙන අංඟ එකකම් මේ සියුලදයේ වල්. පරවැසියෝ බලාපොරත්තුවෙනවා පවතින ආ්ඩුවතුරින් ලැබෙයි කියලා එම නොලැබෙනකුට පොරවැසියාට අයිතියක් තියෙනවා තමන්ට නොලබෙනදේ තමන්ගේ පීඩනය තමන්ගේ ගැටලුව තමන්ගේ අවශ්‍යතාවය පාලකයට කියන්න පුළුවන් විදික් හදාග. එක මේ රටේ නීතියානුකුල අයිතියක් එක ප්‍රජාතන්තවාදී අයිතියක් මට මගේ හිමිකම් ටික අයිතිවාසිකම් ටික නොලබෙන වානං නොලබෙනවා ලබාධයාන් කියන ඉල්ලීම කරන්න වීදිියකට ඇවිල්ලා බෝඩ එකක් ක්සගනඒ කිරීමේ අයිතිය වජාතන්තවාදී රටක තිබෙන ප්‍රධානක නීති සවභාවෙේ වැඩ පිළිවෙලා. එක නොදන්නවනේ රනි ලික්ට්‍රමසිඟ නාාධීපතිතුමා. එක නොදන්නවාන මේ වර්තමාන ආණ්ඩුව. ඔන් බලයට එන්නේ වීදිසටන් වඩින්. එ විදි සටන් මොනාද එවාඋනාකාරය සටන්ද, සටන් වල තිබෙන වර්තවාන ප්‍රතිඵලයන් මොනාද කියන කහන්නේ අපි අද දකිනවා. දැන් ඊයේ පාලිමේතිේ ම හැවා මහාබැංකු බැඳුම් කර හොරකමේ ප්‍රධාන මොලකරු හැටියට එදා විපක්ෂයේ ඊටපු අද වර්තමාන ඉන්න ආ්ඩුව නම් කරන දරනනි ලික්ටමසික ජනාතිපතිවරය මුදල්රාජය මති වරය න ලික්ක සි මහතයක් ජතෙක් නිවේ කිය හඳර ෙදී ඇදගන දෙදක කිවේ කිය. සා මේ රටේ ජනතාව. ඉල්ලන ඉල්ලීම් වලට ආණ්ඩුව දෙන උත්තරේමනාද දිය යුතු උත්තරමුණද. තුන් ඒල කන්න පුලුවන් විදියේ බඩපිළු ලක්සක්ෂණක. සහනාදාර ලබා දෙනක. එමනැත්තම් බාන්ඩමිලි අඩු කරන එක. නි්පාදන පිරගැ අඩු කරන එක මොකද රනිු ලික්්‍ර සිංහ මත්තය කරන්න. දැන් අධආරක්ෂිත කලාපහදනු. අධයාාරක්ෂිත කලාප නම් කරනු.ඒවා ගැසට් කරනු. එ ගැසට් කරලා මේ තමන්ගේ පීඩනය තමන්ගේ ප්‍රශ්නය තන්ගේ ඉල්ලීම. ශ්ෂ සිදවීම සඳහා ඒ ඉල්ලි වලාකාවෙනීම වෙනුවෙන් අධි ආරක්ෂිත කලාප දන තරක්නමේ දැන් අලුත්ම අලුත් නීති පද්ධට එකතු කරන්න හදනවා අපි දන්වාද රනියකපසින් අමහත්ත්‍යය පුන්රුත්තාපන කඳවර මිසු කණ්ඩ ඉල්ලනවා මිනිස්සකි ප්‍රශ්න කියයනවා ඒ කණ්ඩ ටික දෙන්න නැතුව පුරුත්තාපන කඳවරු ස අධ්‍යාරක්ෂිත කලාප නම් කරමින්. නිල් ෙක්්‍රම සිංහ නාාපති වරයාගේ දූරකාලයෙ සහ හරුුණඩේගේ ආරක්ෂා වෙනුවෙන්. මේ ආණ්ඩුව පවත්වා ගැනීමේ යම් උත්සායක අනිික්්‍රමසික ජනාතිපත්තුමා ප්‍රමුක මේ ආණ්ඩුව වර දරන බව අපට පේන. මේවා කරන්න පුළුවන්. මෙව කල හැකිද මෙ කරන්න ඉඩ දෙනවද.ඒෂ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වට මොකවාඩන්දාලා අගුල්දාල හිරකුරුල්දාලා මේවා වලක්වා ගැනීම, වෙනුවෙන් යම් ආණ්ඩුවේ උත්සාය වලත්වීම අපි ඉදිරියේද කටයුතු කරන මොකද දැන් අපි දැක් අර ශිෂ්්‍ය සංගමයේ මුදලිගේව හිර කරලා තියෙන. දැන් එතුමා හිරකිරීම තුළ ආණ්ඩුව හිතයවනාන වසන්ත මුදිලිගේ වගේ තවත් පුද්ගලයන් මේරටේ නිර්මාණය නොවේ කියෙක හිතන්න එපා නිසා වසන් මුදුලිියගේ කියෙන තරුණය ඉල්ලුව මේ රටේ ඔවුන්ගේ අනාගත. ඔ විරද්ධ වන මේට හැම දේශපාල කඳරුකනට පක්ෂකට. එක පැත්තකින් සාධාන වෝගේ ඉල්ලීම. ඒ තරුණයා තමන්ගේ තාරුන්නේසා ඔවුන්ගේ අනාගත්තය ඉෂ්ට නොවෙනවාන රටේ පාලනය තුළි. එක නිවරල්දිවිය යුතුයි නිවැරදික කිරීම සඳහා ඔවුන්ගේ ජවය ශක්තිය ලබාදීම ඔවු තස්සවාදය කැඩිර හංවඩු ගැහීම ඉතා ම සාදාාන තස්වවාද නදීනේ රනිල් ික්මසිං ජතිිපතු රයාගේ කදවරේ ආන්්ුව. ඔවන් තමයි අන ොරුත් ාපන කරන ටින් පිටවාල් කර. මේ ඔර නට්ික සියල්ල ටේ පිටුහල් කරන්නම් අපි විශවාස කරනවා. මේ රට ගොඩගන්න පුල නිසා බයවෙන්න එපා අපි වසන්ත මුදිලගේ තරුණට කියනවා. ඔබව හිරගත කරලා ඔබට දළුවන්දීලා ඔබ කට වහන්න යම් උත්සාහගේ ේ දෙෙනවා නං.විීදූ නීති පාවිචි කරලා. ඒකට සම්බන්ධවෙන්න නිලධාරින් මතක දයාගන්න. ඔබ තමයි අවසානයේ මේට වග උත්තර කරුව ැඩට කටයුතු කරන්න වෙන්නන්නේ දැ. මහාබැංකු බැදුංකරේ වංචාවේ හොරකමේ චෘතිතිය වෙලා තියනෙ නිලජාරි දේශපාලනනායක වන මේ උතරමදක දයාග. ඒසා මේ ප්‍රජාතන්තවාදය වෙනුවෙන් රටයි වෙනුවෙන් රට යනාගතය වෙනින් පෙනී හිටින. තරුණයෝ ඒ සියලු කන්සිවිල් සංවිධාන ඒ සිල්ු සංවිධාන වලට දඩුවම්දීල ඔවුන්න පුරෘත්තාපනය කළ කඳවුරු වල තියලා යම් අනීතික කටඩයුත්තාක් කිරීම සඳහා පෙළෙබෙන නීතිය බාර කටයුතු කර නිලධාරන්ගේ අවධානය පිරිිසයිමේ කියන්නේ. ඔබ ඔබේ තනතොර උශස්්‍රීම ඒම නැත්තා වෙන වර ප්‍රසාද මත මේ කාලකන්නේ දේශපාල නායකයන්ගේ පැවත්ව වෙනුවෙන් කටයුතු කරනවන. ඒ ඒවට එඩොත්තව දණ්ඩුවන් ලබා ගැනීමේ සූදානමින් අනාගත ඉන්න කියන මේ අවධානම පණවිඩිය මේ නිලධාරින් වෙනුවෙන් දෙන්න මේ අවස්ථාව කරන්න මේ කරන්න පා. මේ කතා කරන්න ඔපේ දරුවගේ ප්‍රශ්න මේ රටේ දිර්ග කාලයක් දෙස්සේ තිිච්ච මහා දැවන්ත වේශසනල් විච්ච හේතු සාධකිච කඳවූ රද එක එනක ඉන්නවා. ඒක තමයි අද එලිපිට පේන්නේ. ඒකනේ මුදල් රාජ්‍ය ඇමතිවරයා කියන්න. එදා ඇතුමාලා ප්‍රධාන තජත ඇතර ඇගල දිිකර රණනිල්ික්‍රවිසිං මත්‍ය මයන්කු බැදුම් කරේ ඕු මේකට සම්බන්ධ නෑ කියලා. තවටික දවසකින් කියයි පස්කු පහර ත්ම ල සම්බන්ධ නෑ ඒක අපි බොරුවට කිව්වේ ඒ අපි දේශපාලවශයෙන් අපේ ජයග්‍රහණය වෙනුවෙන්. සිද්ධකරපු නාටකයක් කියන කාරණය කියන්න ඉඩ තිබෙනවා. පොමති දන්න පාස්කුපයාරය සම්බන්ධ කුමන්තනයක් තිබෙන බව. ඒකුමන්තරනය හෙළිදරව්ව මොකද කියන කාණනයද රටේ ජනතාව නදන්න වන්නේේ මේ පාස්කු පාරය හර නිර්වාාය වනේ මොකද නිර්මාණය කරන්න ගිය මොකක්දකකිල්. එකද අපට සකයක් තිබෙනවා. මේ පාස්කුපයාරය හර නැවත බලට ආබු. රාජපක්ෂවරුන්ගේ බිඳ වැටීම හර. මේ වර්තමාන රනිල් වික්‍රමසින්ගේ පාලනය නිර්මාණය කිරීම සඳහා හත්. ඒ කුමන්තරනයේ අවුල් කාරයක් ද ගීනකාරය. අපොකද පස්කු පාහරේ යම් දේශපාල කඳවරක් බලේටේම සොඳහා කටයුතු කරා කියන ප්‍රශසේ සමාජයේය තිල කුතුහලයක් තිබෙනවා. ඒනම් ඒ පස්ක පාර නිරාණ ච බලයද විදිල ිල්ල තින ජනතාව විරෝධයහර හැබයි කුමන්ත්‍ර කාරී ඔලු පාලිමේන්තියෝ හුරුනඩේ ඔළු කෙඩි ටිින්. රනිිල්ි ක්‍රමසිංගම හත්තයාගේ මේ දුරකාරය ලබාගැඩීම සමහර වෙලාට මේ කුමන්ත්‍රනයේ. ලෙසම් දෙකවෙන්න පුලුව කිය කානය පිළිබඳ අපි ප්‍ර්ි කන මාජික වන්න වෙන්න ඇති ඒ සඳහා සමාර වෙලාවට පෞ්ග පාල කාලය තුළ සිදුවීම සඳහා. සිදුවීම සඳහා බලාගන හිටියා දෝකන සකය සංකාව රට තුළ නිර්මාාණ නිසා මේ මේ අනුව පිට බැලුවම රාජපක්ෂවරුන් එක්ක රණෙල්ලෙක්ටම සිංහ ජනාධපතිවරයාගේ දීර්කාාලයෙන් දේශපාල බැදියාව අහර. බේ පාස්කු පහාර්රයේ අපිට නොපෙනෙන ගුමන්ටනේ හවුල්කාරයන් බවට පත්වෙලා තිබෙනවාද කියන ඒ සකය ඉදිරියේ තුළ අපි අනවරය කර ගත යුතුයි කියෙන පනිවිඩීමේ වෙලාව.